සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා දන්න විදියට අපේ දේහයේ විශාලතම අවයවය මොකක්ද? අපේ ශරීරයේ තියෙන විශාලම අවයවය තමයි අපේ සම. හරි අපි මේ වීඩියෝ එකෙන් අපේ සමේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය ගැන A-level biology වලට අදාළ කරුණු පැහැදිලිව කතා කරමු. හරි මේ තියෙන්නේ ඔයාලා දන්නවා අපේ හැම හරස් කඩක ව්‍යුහයක්. එකටම අපිට මේක ස්තර දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේ උඩ තියෙනවා තුනී කොටසක්. මේක අපි චර්මය. ඊට පහලින් තියෙන ටිකක් ඝනකම් කොටස තමයි චර්මය. අපි චර්මය සහ චර්මය තමයි අපේ සමේ ප්‍රධාන ස්තර දෙක. හරි දැන් මෙන්න මෙතන චර්මයට පහලින් තියෙනවා ස්තරයක්. මේකට අපි කියනවා අදස්චර්මීය මේද ස්තරය කියලා. ඇත්තටම මේක අපේ හැම කොටසක් විදියට සලකන්නේ නැහැ. සමට අයිති වෙන්නේ අපි චර්මය සහ චර්මය කියන කොටස් විතරයි. හැබැයි සමට යටින් මෙහෙම අදස්චර්මය කියන මේද ස්තරයක් තියෙනවා කියලා දැනගෙන ඉන්න. මේකේ තනිකරම තියෙන්නේ මේදය. ඒකින්ද මේ අදස්චර්මය කහපාටයි. හරි දැන් උඩම තියෙන ලේයර් එක අපි චර්මය ගැන කතා කරමු. අපේ අපිචර්මය අන්වීක්ෂයකින් බැලුවම පේන විදිය තමයි මේ. හරි දැන් මෙන්න මෙතන පහළම තියෙනවා සෛල ස්තරයක්. මේකට අපි කියනවා ජනක ස්තරය. මේ ජනක ස්තරයේ මොකක්ද සිද්ධ වෙන්නේ? ඒ තමයි මේ ජනක ස්තරයේ තියෙන සෛල වලට දෙකට බෙදෙන්න පුළුවන්. අනුනන විභාජනයෙන් තමයි එහෙම දෙකට බෙදෙන්නේ. එහෙම බෙදිලා සෛල දෙකක් හදනවා. එහෙම හදපු එක සෛලයක් උඩට තල්ලු කරනවා. ඔහොම ඔහොම අලුත් සෛල මේ ජනක ස්තරයෙන් විභාජනය කරනවා. එහෙම අලුත් සෛල ජනනය කරන නිසා මේ ස්තරයට අපි ජනක ස්තරය කියලා කියනවා. හරි මේ ජනක ස්තරය ආශ්‍රිතව තියෙනවා මෙන්න මේ විදිහේ සෛල වර්ගයක්. මේවට අපි කියනවා මෙලනොසයිට්. මේවත් විශේෂ සෛල වර්ගයක්. මොකද අපේ සමේ වර්ණය තීරණය කරන්න මේ සෛල ඉතාමත් වැදගත්. හරි ඊළඟට මේ ජනක ස්තරයෙන් දැන් උඩට උඩට යද්දී මේ සෛල තුනී සහ පැතලි වෙනවා. එහෙම වුණාම එතන කෙරටින් ප්‍රෝටීනේ තැන්පත් වෙනවා. දැන් මේ උඩම තියෙන තුනී සෛල මැරිලයි තියෙන්නේ. මේ මැරුණු සෛල අපේ හැමෙන් ගැලවෙ ගැලවෙ යනවා. එහෙම ගැලවෙන්න ගැලවෙන්න අර ජනක ස්තරයෙන් අලුත් සෛල හදලා දෙනවා. හරි ඔන්න අපි චර්මය ගැන කතා කරලා ඉවරයි. දැන් බලමු ඊට පහලින් තියෙන චර්මය. ඔන්න චර්මය ගත්තම එකටම මෙතන උඩ ඉඳන් එන කුහරයක් තියෙනවා. මේ කුහරයට කූපය කියලා කියනවා. ඉතින් මේ එක කූපයක් ඇතුලේ රෝම ගහක් තියෙනවා. ඉතින් මේකට අපි කියනවා රෝම කූපය කියලා. හරි දැන් මෙතන තියෙනවා විශේෂ ග්‍රන්ථියක්. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථිය. මේකෙන් මොකක්ද වෙන්නේ? මේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථියෙන් නිකන් තෙල් සහිත ශ්‍රාවයක් නිපදවනවා. අන්න ඒ ශ්‍රාවය අර රෝම කූපය කියන සිදුරෙන් උඩට උඩට ඇවිල්ලා අපේ හැම මතුපිට පැතිරිලා යනවා. හරි ඊළඟට තවත් විශේෂ ග්‍රන්ථියක් තියෙනවා. මේ තියෙන්නේ පොඩි බටයක් දඟර ගහලා වගේ. මේක තමයි ස්වේද ග්‍රන්ථිය. ඔයාලා දන්නවා මේක අපේ දහඩිය නිපදවන ග්‍රන්ථිය. මේකෙන් නිපදවන දහඩිය උඩට ගෙනල්ලා අපේ හැමෙන් වාෂ්ප වෙලා යනවා. හරි ඊළඟට දැන් මේ රතු පාටින් පේන්නේ රුධිර වාහිනී. හොඳට බලන්න මේ රුධිර වාහිනී වල උඩ කෙරවල අපේ අපිචර්මය දක්වා උඩට එන්නේ නැහැ. ඊළඟට මේ නිල් පාටින් පේන්නේ ස්නායු. මේ ස්නායුවල කෙලවරවල් නම් අපේ අපිචර්මයේ තියෙන්න පුළුවන්. හරි අපි දැන් මේ කතා කරපු කොටස් තමයි අපේ චර්මයේ මූලික සැකැස්ම. මම හිතනවා ඔයාලට මේ දේවල් සරලව මතක තියාගන්න පුළුවන්. හරි අපි දැන් අපේ සමේ ක්‍රියාවලිය ගැන කතා කරමු. අපේ සම ඇත්තටම සංවේදී අවයවයක්. මොකද ඔන්න ගිනි ගොඩක් ළඟට යනවා. අපේ සමට ඔන්න දැන් රස්නේ දැනෙනවා. ඒ විදිහට උෂ්ණත්වය, සීතල, පීඩනය, ස්පර්ශය සහ වේදනාව කියන මේ හැම සංවේදනයක්ම දැනෙනවා. අන්න ඒක නිසා අපේ සම සංවේදී අවයවයක්. හරි ඊළඟට විශේෂම දේ අපේ සම අපිට ආරක්ෂාව ලබා දෙනවා. ඉතින් කොහොමද මේ ආරක්ෂාව ලබා දෙන්නේ?
එකටම බාහිර පරිසරයේ ඉන්න ව්‍යාධිජනක සුදුර් ජීවීන්ට අපේ ශරීරයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඒ සුදුර් ජීවීන්ට භෞතික සහ රසායනික බාධකයක් විදිහට අපේ සම ක්‍රියා කරනවා. දැන් අපේ පරිසරයේ ඕනිතරම් ලෙඩ හදන සුදුර් ජීවීන් ඉන්නවනේ. මෙයාලා බලන්නේ හැමතිස්සෙම අපේ සමෙන් ඇතුළට රිංගන්න. ඔන්න සුදුර් ජීවීන් ආවම මෙයාලට එකටම හම්බෙන්නේ අපේ සමේ බැරුණු සෛල ස්තරය. ඉතින් මියගිය සෛලවල මේ සුදුර් ජීවීන්ට ජීවත් වෙන්න ටිකක් අමාරුයි. ඊට පස්සේ මෙතන තියෙනවනේ කෙරටින්. කෙරටින් තියෙන හින්දා අර බැක්ටීරියාවන්ට මේක ජීර්ණය කරන්න අමාරුයි. ඒක හින්දා මෙයාලට අපේ සමෙන් ඇතුළට රිංගන්න අමාරුයි. දැන් සමහර අය නාද්දි හැම කුණු අතුල්ලනවා කියලා ගල් වලිනුයි එක එක දේවල් වලින් හැම අතුල්ලනවනේ. ඉතින් මෙහෙම කරාම අර සුද්ධ ජීවීන්ට ලේසියෙන්ම අපේ සමට ඇතුල් වෙන්න පුළුවන්. මොකද අර පිටතින් තියෙන සෛල ස්තර අයින් කරන නිසා අපිට සමේ ආසාදන වුණත් ඇති වෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ සූර්යාලෝකයෙන් එනවන UV කිරණ, පාරජම්බුල කිරණ, මේ පාරජම්බුල කිරණ වලට පුළුවන් අපේ සෛලවල නියෂ්ටියේ තියෙන DNA වෙනස් කරන්න. ඒකෙහිඳ පිළිකා සෛල ඇති වෙන්නත් පුළුවන්. හැබැයි මේ මතු පිට තියෙන අපිචර්මයේ මෙලනින් වර්ණකය තියෙනවා. මේ මෙලනින් වර්ණකය නිසා අර UV කිරණ ඇතුල් වෙන එක පුළුවන් තරම් අඩු කරනවා. හරි, ඊළඟට උදෑසන හිරු වෙලෙන් අපිට විටමින් D එනවා කියලා ඔයාලා දන්නවනේ. ඇත්තටම මෙතන මොකක්ද වෙන්නේ? දැන් උදෑසන හිරු එළියේ තියෙන UV කිරණ හානි කර නැහැ. ඉතින් අපේ සමේ තියෙනවා විටමින් D හදන සංයෝගයක්. ඉතින් අර උදෑසන හිරු එළිය අපේ සමට වැටුනම අර සංයෝගය විටමින් D බවට පත් වෙනවා. ඒකින්ද අපේ සමෙන්ම තමයි මේ විටමින් D හදන්නේ, අර උදෑසන හිරු එළිය උදව්වක් කරගෙන. හරි, ඊළඟට අපේ සමට යටින් අපේ දේහයේ විශාල ප්‍රමාණයක් තරල තියෙනවනේ. ඉතින් අර උඩ තියෙන හැම නැති වුණොත් මේ තරල වාෂ්ප වෙලා අපි අනිවාර්යයෙන්ම විජලණය වෙනවා. ඒකින්ද අපිට විජලණය වළක්ව ගන්න අපේ සම දායක වෙනවා. හරි, ඊළඟට සමේ තියෙන ස්වේද ග්‍රන්ථි වලින් දහඩිය නිපදවණයකින් මොකක්ද සිද්ධ වෙන්නේ? එක සිද්ධියක් තමයි බහිස්රාවී අපද්‍රව්‍ය අයින් කරනවා. ඊළඟ සිද්ධිය තමයි අර දහඩිය හමෙන් වාෂ්ප වෙද්දී ඒකට ඕනි කරන උෂ්ණත්වය හමෙන් උරා ගන්නවා. අන්න ඒකින්ද උෂ්ණත්වය පාලනයටත් අපේ සම දායක වෙනවා. ඊළඟට අර ස්නේහස්රාවී ග්‍රන්ථි වලින් තෙල් සහිත තරලයක් එළියට එනවා කිව්වා නේද? ඒකෙන් කරන්නේ අර සුද්ධ ජීවීන් එහෙම ඇතුල් වෙන එක වළක්වලා ජලයත් වාෂ්ප වෙන එක වළක්වන එක තමයි කරන්නේ. හරි, මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් පුංචි හරි දැනුමක් ගන්න ඇති. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් මානව අන්තරාසර්ග පද්ධතිය ගැන පැහැදිලිව කතා කරමු. ඉතින් හැමෝටම good luck.